ඉතින් ඉතල මේ කාලපකවානෝ ඉදකන් ගතවිච්ච පෞද්ගල අවුරුදු ගණනාවක් තුන අවුරුදු 10ක කාලපකවානෝ තුනම මේ රක්ෂිතයේ ප්‍රකාශිත පත්‍රණ කිසිදු අවස්ථාවක පැවතිච්ච රජයන් එකක්වත් අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒක හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රදේශවල මහ පරිමාණින්ම කරුගල් වල පවත්කගෙන යාම, ඒ වගේම මහ පරිමාණ පස් ගැනීම් ස්ථාන පවත්කගෙන යාම, ඒ වගේම මහ පරිමාණයේ වාණිජ වගාවීම් පවත්කගෙන යාම විදුවම සිදු කිරීම සිද්ධ වෙන්නේ මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකීන්ගේ ප්‍රධාන සහයෝගය මත. අපි දන්නවා ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ප්‍රධාන දායකත්වය මත තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපි තම පහුගිය කාලේ පුරාම වැඩිපුරම මේ අනිකර්මණාකරණ රක්ෂිතයේ ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදුන්නේ ක්‍රමකාරී පක්ෂ අමාත්‍යවරයා. ඒක දුරු විසින් විදින් දිගටම 2011 අවුරුද්දේ ඉඳලා අද දක්වා කාලවක වාන තුනදී අඛණ්ඩව මේ අනිකර්මණාකරණ රක්ෂිතයේ ප්‍රකාශයට පත් වීමට ලොකු විරෝධතාවයක් දැක්වුවා. පහුගිය දිනවල මේ උපවාසය පටන් ගත්ත අවස්ථාවේදී ඒ සඳහා විශාල බලපෑම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළා වූ ඉතින් විදින් දිගටම අවධානය කරපු දෙය තමයි මේ කලාපයේ අනිකර්මණාකරණ රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න කිසිදු අවස්ථාවක් නැහැ. මේ ප්‍රදේශයේ තියෙන ජනාවාස ප්‍රදේශ සහ වාණිජ විශේෂයෙන්ම මේ නාගරික කලාප පිටලා තියෙන ඉවන් කලාපයේ කලිපන්මනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කරන්න කිසිදු අවස්ථාවක් නැහැ කියන මතවාදයේ සමාජගත කරමින් හිටියේ. නමුත් ඉතාම පැහැදිලිව තියෙනවා 2010 අවුරුද්දේ සැලසුම් සකස් කළා 2011 අවුරුද්දේ අනුමැතිය ලබාගෙන මේ ක්‍රියාත්මක කරන්න ගැසටීම සඳහා වංශත්වා උත්සලතා ආරක්ෂණ ආඥාපත්‍රය අනුව මේ අනගිරමනාකරණ රක්ෂිතය විදිහට ප්‍රකාශයට පත් කරන්න අවස්ථාව ලබා දීමේ ක්‍රියාවලිය දිගින් දිගටම පමා කිරීමේ ප්‍රධාන හේතු සාධකෙන්නේ සමාජාධිපත්‍ය මාධ්‍යවරයෙක් වැඩිහිටියක් වීමත්. ඉතින් දැනටත් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි ඒ භූමි ප්‍රදේශින් හෙක්ටයාර් 25000ක භූමි ප්‍රදේශයෙන් දැනට අක්කර 2000කට වැඩි භූමි ප්‍රදේශයක් ඉවත් කරන්න ලොකු සැලසුමක් සකස් කරමින් යනවා. ඒතකොට මේ ප්‍රකාශිත පත් කරන්න යෝජිත වෙලා තියෙන භූමි ප්‍රදේශ එන්නේ අඩු කිරීම වලට ලක් කරනවා. මොකද ඒකට ප්‍රධාන හේතු සාධකයක් වෙන එකක් තමයි ඔහුගේ ආධාරකරුවන් විසින් වැඩිපුරම මේ භූමි ප්‍රදේශ පරිහරණය කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා බාගම්පුර වරාය අනුනම් වදුණු ප්‍රතික්‍රමයක් තේ ලබා දෙනකොට මූලික කර්තව්‍යයක් කියනවා චීන සමාගමනික ඒ තමයි චීන කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම සඳහා අක්කර 15000 භූමියක් ලබා දෙන්න කියලා බාගම්පුර වරායට මේ ආසන්නයි. ඉතින් දැනට අධ්‍යයනය කරලා හඳුනගෙන තියෙන කලාපේ තමයි මේ හම්බන්තොට අනිකර්මණාකරණ රක්ෂිතය සහ ඊට යාපදව තියෙන අක්කර 8000ක භූමි ප්‍රදේශයේ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ වන්දම දෙමළිය සහ රණවර්ණාව වැව කියන වැව් වාසික කලාපේ තමයි දැන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙන්නේ චීන සමාගම් ස්ථාපිත කිරීම සඳහා, කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීම සඳහා. ඉතින් එතකොට අපිට පේනවා මේ අනිකර්මණාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්ව කිරීමේ හේතු සාධක කීපයක් තියෙනවා. එකක් තමයි හම්බන්තොට මහා වාණිජ නගරයේ ඉදිරිීමේ නිසා ඒ පුළුල් කිරීමේදී ඒ භූමි ප්‍රදේශ සියල්ලම පාවිච්චි කරන්න දැන් සැලසුම් කරමින් යනවා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ දේශපාලකීන්ගේ සියලුම ආධාරකරුවන්ගේ භූමි භාවිතය වෙන්නේ මේ ජාවාරම් සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මේ භූමි ප්‍රදේශ තුන. ඒ විතරක් නෙමෙයි චීන සමාගම් වලට ඉඩම් ලබා දෙන ප්‍රධාන වශයෙන්ම සැලසුම් කරලා තියෙන්නේ මේ කලාපය තුළ. එතකොට මේ සියලුම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ අනිකල්පනාත්මක රක්ෂිතය ප්‍රකාශයට පත් වීම අඛණ්ඩව මන්දගාමී කරන්නේ. ඒ විතරක් නෙමෙයි සමාජීය මතවාදයක් සකස් කරමින් යනවා මේ කලාපයේ අනිකල්පනාත්මක රක්ෂිතය විදිහට ප්‍රකාශයට පත් කරන්න බෑ. මේ කලාපයේ ජනවාස ආසිත කලාපයක් ඉඳ එයා කියාවලිය ක්‍රියාත්මක කරපුවෙම ගැටු සාධක තත්වයක් ඇති වෙනවා කියලා දිගින් දිගටම මතවාදයක් ඇති කරමින් යනවා. නමුත් අපි අවුරුදු ගණනාවක් තිස්සේ කරපු අධ්‍යයනයට අනුව තාම පැහැදිලි වෙලා තියෙනවා මේ කලාපයේ අනිකර්මණාකරණය එහෙම නැත්නම් අලි මිනිස්කම පාලනය කරන්නලා ඒ කලපටා කලාපේ සුළු පරිමාණ ගොවිජනතාවගේ භූමියට ඇති අයිතිය සුරක්ෂිත කිරීම, ඒ වගේම කෘෂිකර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධානම උපාය මාර්ගයේ විදිහට තියෙන මේ අනිකර්මණාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළා. උඩවල වුන්දන සහ ලොකුගම කියන තියෙන ජාතික වන උද්‍යානය ඒකාබද්ධ කළා මේ සමස්ත කලාපයේ රක්ෂිතයක් බවට පරිවර්තනය කිරීම. ඉතින් විශේෂයෙන්ම ඉඩම් අඩු කිරීමකින් තොරව හෙක්ටයාර් 25000ම සමස්තයක් විදිහට ප්‍රකාශයට පත් කළොත් පමණයි අලි මිනිස්කම පාලනය කළා ඒ කලාපයේ තියෙන වැව්වල ජලපෝෂක ප්‍රදේශ සුරක්ෂිත කළා. ඒ විතරක් නෙමෙයි ඒ තුලින් ඒ වටා කලාපයේ ජීවත් වෙන ජනතාවගේ ජන ජීවිතයේ ගොඩනැගීම සඳහා විශේෂම පරිමාණ ගොවීන්ගේ ජලයට තියෙන අයිතිය සුරක්ෂිත කළා. ඒ කලාපයේ කෘෂිකර්මාන්තය සුරක්ෂිත කිරීමේ එකම හැකියාව තියෙන්නේ මේ අනිකල්පනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළොත් විතරයි. ඒ සඳහා තමයි අඛණ්ඩව මේ ගොවි ජනතාව මේ වන විට පෞද්ගලික කාලය පුරාම වලව අමුයුරයකදී ඉන්න ගොවි සංවිධාන විශාල ප්‍රමාණයක් 85%කට වැඩි ප්‍රමාණයක් අඛණ්ඩව මේ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්නවා. ඒ සඳහා විශේෂම සිවිල් සංවිධාන විදියට පරිසර වේදී විදියට ඒ විතරක් නෙමේ වෘත්තීය සංවිධාන විදියට වෘත්තීය සමිති විදියට මේ වගේ අඛණ්ඩව මේකට සහයෝගය ලබා දෙමින් මේ රක්ෂිතය ප්‍රකාශයට පත් කරනතුරු අඛණ්ඩ ක්‍රියාවලියට මේ ක්‍රියාවලිය දායක වෙනවා. ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ අවසන් කරන්න ඒ විදියට අපි විශේෂම අවධානයට ලක් කරන එක තමයි එක්ටයාර් 25000ම
සමස්තයක් විදිහට මේ කලාපය සුරක්ෂිත කිරීම වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් මේ අනිකල්මනාකරණ රක්ෂිතේ ප්‍රකාශයටපත් වීම විතරක් නෙමෙයි මේ කලාපයේ මහා පරිමාණයෙන්ම වාණිජ පරමාර්ථයන්වත් සමාගම් වලට ඉඩම් ලබා දීමේ ක්‍රියාවලිය නතර කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කුලී කලාපයේ ජීවත් වෙන බොහෝ ජනතාවගේ ජල සුරක්ෂිතතාවය වගේ මේ භූමියක තියෙන සුරක්ෂිතතාවය වීමට සැලසුම් සකස් කිරීම වැදගත් වෙනවා. මේ සියලුම දේවල් ක්‍රියාත්මකව විතරයි මේ කලාපයේ ජීවත් වෙන ජනතාවගේ ජන ජීවිතයේ ගොඩනැගීමට හැකියාව තියෙන්නේ. Obviously.